ඒ ආණ්ඩුව මේ ඡන්දේ පටන් ගන්න දිනේ ඉඳන් ප්‍රකාශ කරනවා ඡන්දේ තියන් විදියක් නැහැ සල්ලි නැහැ සල්ලි නැහැ සල්ලි නැහැ මේ ආණ්ඩුවේ අඳෝනාව තමයි මුදල් නැති අඳෝනාව. ඉතින් මේ මුදල් නැති අඳෝනාවට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මේකට වග කිය යුතුද? මේ රජයේ මුද්‍රණාලාධිපතිට පුළුවන්කමක් තියෙනවා නම් ඡන්දය කල් දාන්න මේ රටේ ජනාධිපති කෙනෙක් ඕනෙත් නැහැ. මේ රටේ මැතිවරණ කොමිසමේ කොමිසම් සභාපතිවරයෙක් ඕනෙත් නැහැ. මේක සම්පූර්ණ වගකීම තියෙන මැතිවරණ කොමිසමට මැතිවරණ කොමිසම විසින් වහාම රජයේ මුද්‍රණාලයට අවශ්‍ය අමුද්‍රව්‍ය සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු ටික සිදු කළ යුතුයි. තාම රජයේ මුද්‍රණාලේ තාම ඉන්නේ පොලිස් නිලධාරියෙක්ව දෙන්නෙක් විතරයි තාම. ගිරේට අහුවෙලා වගේද? ඇත්තටම මේක ගිරේට අහුවෙච්ච එකක් තමයි තියෙන්නේ. මොන තරම් ප්‍රමාණයක් මුද්‍රණය කළාද කියලා මොන තරම් මුදලක් වැය වෙලා තියෙනවද මේවනේ විතර. මුදල් ප්‍රතිපාදනයක් ලබා දීලා තියෙනවා කිව්වා මිලියන 200ක්. හැබැයි ප්‍රතිපාදනය කියන්නේ මුදල් නෙමෙයි. රජයේ මුද්‍රණාලාධිපතිතුමිය පැහැදිලිවම පුන පුනා කිව්වා මිලියන 40ක් පමණයි මුදල් වලින් ලබා දුන්නේ කියලා. මිලියන 40ට සරිලන ආකාරයට තැපැල් ඡන්ද පත්‍රිකා 75%ක් විතර නිම කරලා තියෙනවා කියලා කිව්වා. දෙන්නම් කාසිය වලට ගහන්න කියන්නේ 2023-22 චක්‍රලේඛනේ. ඒකේ පැහැදිලිවම කියනවා ණයට කරන්නත් එපා ණයට දෙන්නත් එපා කියලා. කොහොමද කරන්නේ? නැත්තම් රජයේ මුද්‍රණාලයට කිසි ප්‍රශ්නයක් නැහැ. ওই ටික මුද්‍රණය කරලා දෙන එක. හැබැයි සල්ලි නොදුන්නොත් කවුද ගෙවන්නේ මේවා? ජනතා විමුක්ති පෙරමුණ අසත්‍ය ප්‍රකාශ කරලා තියෙනවා ඇවිල්ලා ආයතන ප්‍රධානට අපි බලපෑම් කරනවා කියලා. එහෙම කිසිම බලපෑමක් අපි කරලා නැහැ. මෙන්න 40යි දීලා තියෙන මේ වෙනකොට බැලට් එක පින් කරන්න. මේ වෙනකොට මිලියන 200ක් විතර වැඩ පින් කරලා තියෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණ එක්කව වෙලා ආයතන ප්‍රධානට දිගින් දිගටම පහර ගැනීම සම්බන්ධව අපේ දැඩි විරෝධය පළ කරනවා. අපේ ඉස්සරහට රජ මුද්‍රණාලයේ සියලු සේවකයෝ එක්කවෙලා මේ කරන ප්‍රකාශන විරුද්ධව දැවැන්ත උද්ඝෝෂණයක් කරන්න බලාපොරොත්තු වෙන බව මම සඳහන් කරනවා. දැන් තැපල් ඡන්ද කියන කොමිසම ලබා දීවි හෙට දින ඒක කරන්න පුළුවන් මොනවා උදා වෙන්නේ? අපිට තැපල් ඡන්දේ මේ වෙලාවේ වින් කරන්න කියලා කිව්වොත් අපි කිසිම සේවකයෙක් කොයි වෙලාවකවත් බෑ කියන්නේ නැහැ. අපි වැඩ වර්ජනයට සහභාගී වෙන්නේ නැහැ. තැපල් ඡන්දේ පින් කරලා අපි දෙනවා. හැබැයි ආයතනයට පාසුකම් ලබා දෙන්න ඕනේ. පොලිස් ආරක්ෂාව දෙලා ආයතනයට පාසුකම් දෙන්න ඕනේ. ආයතන ප්‍රධාන ප්‍රතිපාදන දෙන්න නැතුව ආයතන කොමිසමට බැලට් පින් කරන්න. ඒ කියන්නේ හෙට දෙන්න වෙන්නේ නැහැ කියලා. හෙට කොමත් දෙන්න බෑ. හෙට දුන්නකම හෙට දෙන්න කරන්න බෑනේ. එක දවසෙන් පිට කරන්න බෑනේ ඇවිල්ලා. රටි ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.